අදත්මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බිත්ති සැරසිල්ලක් සත්තරූප යුගලයක් ඇතුලෙන් කොහොමද අඳින්නේ කියන එක. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට බිත්ති සැරසිලි වගේ දේවල් ඉස්කෝලේදී කියලා දෙනවා අඩුයි. ඒ නිසා තමයි මට හිතුනේ බිත්ති සැරසිල්ලක් අඳින විදිහත් ඔයාලට කියලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් බිත්ති සැරසිල්ලක් අඳිනකොට අපි අනිත් මෝස්තර අඳිනවා වගේ ගොඩක්ම ජාමිතික හැඩ උපයෝගී කරගෙන සලකුණු කරගෙන ඒවා ගොඩක් කරන්න නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය ඇඳගෙන ඊට පස්සේ ඒකට උචිත විදිහට මාතෘකාවට උචිත විදිහට රූප ටික ගලපලා අඳින්න විතරයි තියෙන්නේ. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට දැන් සත්තරූප යුගලයක් කියලා આવොත් තමයි ඔයාලට සමබරව අඳින්න ඒකකයක් සකස් කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට කැමති මාතෘකාවකින් බිත් සැරසිල්ලක් අඳින්න આવොත් ඒකට අදාළව ඔයාලට පුළුවන් රූප ටික කොලේම ඇඳ ගන්න. ඒ කියන්නේ ඒකකයක් සකස් කරගන්නේ නැතුව. නමුත් දැන් සත්තරූප යුගලයක්කින් අඳින නිසා මම ඔයාලට ඒකකයක් සකස් කරගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් කලින් වගේම අපි මෝස්තරයක් අඳිනකොට කොලේට සමබරව අඳින්න ඕනේ නිසා මේ විදිහට හරිමැද සලකුණු කරලා රේඛා ඇඳ ගන්න ඕනේ. ඒ එතකොට තමයි අපිට සමානව කොලේට සමබර වෙන විදිහට කොටුවක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ අපේ මෝස්තරේ අඳින්න. ඉතින් ඔයාලා දන්නවනේ දැනටමත් කොහොමද මේ විදිහට සමානව කොලේ වෙන් කරගන්නේ කියලා. ඉතින් මතක නැති අයට දැන් බලාගෙන ඉඳියාම තේරෙන්නේ නැති කොලේ සමානව ඒ කියන්නේ අඩි රූලෙන් මැනලා හරි කොලේ නවලා හරි මේ විදිහට සමානව බෙදා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ වගේ ඒ රේඛාව උඩින් අඩි රූල තියලා දෙපැත්තට අපිට ගන්න ඕනේ ප්‍රමාණය තමයි අරගන්නේ. ඉතින් ඔයාලට විභාගයකදී හරි නැත්නම් ඔයාලා අඳින මෝස්තරවල මාතෘකාවලට අනුව ප්‍රමාණයක් දීලා නැත්නම් ඔයාලට කැමති ප්‍රමාණයකට මේ කොටුව සකස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කොටුව සමාන වෙන විදිහට ඇඳ ගන්න ඕන නිසා මේ වගේ උඩිනුයි පහලිනුයි සමාන ගාණක් සලකුණු කරගන්නවා කොටුව ඇඳ ගන්න ඕනේ ප්‍රමාණය බලා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට සලකුණු කරගන්න එකවරම දෙපැත්තෙන්. ඊට පස්සේ මේ වගේ අඩි රූල තියලා යා කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට එක පැත්තකින් ලකුණු කරගත්තට පස්සේ අනිත් පැත්තෙනුත් ලකුණු කරගන්න ඕනේ ඒ වගේමයි. ඉතින් මේ ක්‍රමයේ ඔයාලට මතක නැත්නම් ඔයාලට පුළුවන් මම කලින් කරපු වීඩියෝ එකක් බලන්න. මොකද ඒවැ මම පැහැදිලිව කියලා දීලා තියෙනවා කොහොමද මේ විදිහට සමාන වෙන්න කොටුව සකස් කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ඉක්මනින්ම ඇඳ ගන්නම්. ඒකට ගොඩක් කාලය යන්නේ නැහැ. ඔයාලට සමානව හදාගත්තොත් ගොඩක් පහසු වෙනවා මෝස්තරේ ඇඳ ගන්න. ඉතින් ඔයාලට පේනවා මේ වගේ කොටු හතරක් ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට මේ කොටු හතරටම සමාන වෙන විදිහට මොනවාම හරි මෝස්තරයක් අඳින්නත් පුළුවන්. ඒ කියන්නේ හතර පාරක් ඒකකයක් තියලා පිටපත් කරගන්න විදිහට. එහෙම නැත්නම් ඔයාලට මේකේ කොටස් දෙකකට හදාගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සත්තරූප යුගලයක් භාවිතා කරලා නිසා මම මේ විදිහට එක පැත්තකට ඒකකයක් හදලා ඒ කියන්නේ මේ කොටු දෙකකට එකක් හදලා අනිත් පැත්තට තමයි පිටපත් කරගන්න යන්නේ. ඒ කියන්නේ හරි සමානව භාගෙ භාගෙ එන විදිහට. මොකද සත්තරූප යුගලේ ගැලපෙන්න ඉන්නත් ඕනනේ. ඒ නිසා මම මේ විදිහට ඉක්මනින්ම ඒකකයක් සකස් කරගන්නවා. ඉතින් ඒකකේ සකස් කරගන්නකොටත් ඔයාලා මේ අපේ තියෙන කොලේ ඇඳගත්ත ප්‍රමාණය නැවත අඩි රූල තියලා ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ. කියන්නේ ලකුණු කර කර ඉන්න ඕනේ නැහැ. සමහර වෙලාවට ඔයාලට මේ කොලේ උඩින් හාෆ් ෂීට් කොලේ තිබ්බහම යටින් ඇඳපු රේඛාව පේනවා. ඒ රේඛාව සලකුණු කරලා ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම ලේසි විදිහකුත් ඔයාලට කලින් කියලා දීලා ඇති. ඉතින් මම දැන් මේ විදිහට ඒකකේ අඳින්න ඕනේ කොටස සකස් කරගත්තා. මට දැන් තියෙන්නේ මේ කොටස කපලා ඉවත් කරගන්න එක. ඉතින් මම මේ විදිහට කපලා ඉවත් කරගත්තට පස්සේ මට පුළුවන් දැන් ඒකකේ සකස් කරගන්න. ඔයාලට පේනවා ඇති මගේ මං කොටුව ඇඳගත්තට පස්සේ ඒ කොටුවේ හරි සමානව දෙකට බෙදෙන තැනට එනකන් මේ කඩදාසිය සකස් කරගෙන තියෙනවා. ඉතින් මේකෙදි දැන් අපිට අඳින්න තියෙන්නේ සත්තරූප යුගලයක් නේ. මම අද අඳින්න හිතාන ඉන්නේ හංස රූපයක්. ඉතින් දැන් අපි අනිත් පැත්තට පිටපත් කරන නිසා එක රූපයයි මේකේ ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි අපිට සමානව අනිත් පැත්තටත් පිටපත් කරාම සත්තරූප යුගලයම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාලා අනිවාර්යෙන්ම කඩදාසියක් අරගෙන ඒකකයක් සකස් කරලා පිටපත් කරගත්තොත් ඔයාලට ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන් වෙනවා.
ඉතින් හැම වෙලාවෙම ගොඩක් සංකීර්ණ විදිහට හිතන්නේ නැතුව සරලව හිතලා සරල හැඩතල වලින් ඔයාලට මාතෘකාවට අදාළ රූප සටහන් ගොඩනගා ගන්න. එතකොට ඔයාලට ගොඩක් පහසු වෙනවා හඳින්න. ඉතින් මම මේ ඔයාලට මම ඒකකේ සකස් කරගන්න විදිහත් පෙන්වන්නේ ඔයාලට ඒකිනුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මම සම්ප්‍රදායික සත්ව හැඩතල මෝස්තරයක් වගේ තමයි මේ මෝස්තරය අඳින්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මම හංස රූපේ මේ විදිහට අඳ ගන්නවා. ඉතින් ඔයාලට මේකට සත්ව රූප කිව්වහම ඕනෙම සත්ව රූපයක් ගන්න පුළුවන්. ඔයාලට පහසු සත්ව රූපයක් ගන්න ඕනේ. එහෙම සත්ව රූප යුගලයකින් අඳින්න આવොත්. එහෙම නැත්නම් ඔයාලට සමහර වෙලාවට බිති සැරසිල්ලක් අඳින්න නිකම් මාතෘකාවක් දුන්නොත් ඒකේ සමබර වඳින්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මේ බිති සැරසිල්ලම සම්පූර්ණයෙන්ම ඒකකයක් සකස් කරන්නේ නැතුව සම්පූර්ණ රූපයම ඇඳ ගන්න. ඉතින් එහෙම කරන්න આવොත් ඒ විදිහට අඳින්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒකකයක් සකස් කරගන්න. ගොඩක් වෙලාවට ඒකකයක් සකස් කරගෙන පිටපත් කරගත්තොත් ඔයාලට ඔයාලගේ චිත්‍රය ඇඳ ගන්න වෙලාව වගේම ඔයාලට හොඳ නිර්මාණයක් කරගන්න පුළුවන් වෙනවා. මොකද නැත්නම් ඔයාලා චිත්‍රය අඳින කොළේම අඳින්න ගියොත් අඳිනකොට වැරදෙනකොට ඔයාලා නිතරම මකනි පාවිච්චි කරනවානේ. එතකොට කොලේ සවුත් වෙන්න බලනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට ඒකකයක් සකස් කරගන්න. එතකොට නිවැරදිව ඇඳලා පස්සේනේ අපි කොලේ පිටපත් කරන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් කල්පනා කරලා ඔයාලගේ චිත්‍රය නිර්මාණය කරගන්න. එතකොට ගොඩක් හොඳට ඔයාලගේ චිත්‍රය අඳගන්න පුළුවන් වෙනවා. ඉතින් බලන්නකෝ මම පැන්සලෙන් අඳින්නේ. මෙතන පැන්සල් ඉරි කිහිපයක් ඇඳලා පස්සේ මම ජෙල් පෑනෙන් ඇඳ ගන්නවා. නමුත් ඔයාලට පුළුවන් ඔයාලා මේ කොලේ මැකුවත් කමක් නැහැ. ඉතින් ඒකකයක් නේ සකස් කරන්නේ. අපි අඳින කොලේම නෙමෙයිනේ අඳින්නේ. ඒ නිසා ඔයාලා කැමති විදිහකට ඒක ඇඳ ගන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ විදිහට ඇඳලා පස්සේ ඔයාලට ඔයාලගේ සම්පූර්ණ නිර්මාණයෙන්ම ජෙල් පෑනකින් වගේ ඇඳ ගන්න පුළුවන් නම් ගොඩක් පහසුයි පිටපත් කරගන්න. මොකද අපිට දැන් මේ හංස රූපෙම නැවත අනිත් පැත්තට පිටපත් කරන්න ඕන නිසා හංස රූපේ ඇඳගත්තට පස්සේ අපි හංස රූපේ ඇඳපු පැත්ත නෙමෙයි අනිත් පැත්තෙත් මේ රූපේ ඇඳ ගන්න අවශ්‍යයි. නමුත් ඔයාලා දැන් මේ රූපේ නිවැරදිවම ඇඳගත්තට පස්සේ එක පැත්තකට පිටපත් කරාට පස්සේ අනිත් පැත්තෙන් රූප සටහන මතුවෙලා පේනවා. ඒ පැත්ත අනිත් පැත්තට හරවලා පිටපත් කරගන්න පුළුවන් නිසා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඒ ඇරුණම ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි එහා මෙහා පේන සවුකලයක් හරි තෙල් කඩදාසියක් හරි පාවිච්චි කරන එක. ඉතින් මේ ට්‍රේසින් කඩදාසියක් පාවිච්චි කරොත් ඔයාලට පහසුවෙන්ම මේ අඳින රූපය අනිත් පැත්තෙනුත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එහා මෙහා පේන නිසා. ඉතින් ඒ විදිහට ඇඳත් ඔයාලට ගොඩක් පහසුයි. ඒකකේ සකස් කරන වගේම අනිත් මෝස්තරවලත් ගොඩක් වෙලාවට පිටපත් කරනකොට රූපය අනිත් පැත්ත පිටපත් කරනවා නම් ඒ වගේ ඔයාලට ගොඩක් පහසුයි එහා මෙහා පේන කඩදාසියක් පාවිච්චි කරොත්. ඉතින් මම හිතනවා ඔයාලට අනිත් මෝස්තර අඳිනවටත් වැඩිය මේ බිත්ති සැරසිල්ලක් අඳින එක ගොඩක්ම වාසිය කියලා. ඒ කියන්නේ ඔයාලට ඉක්මනින්ම ලේසියෙන්ම ඇඳ ගන්න පුළුවන් මෝස්තරයක් තමයි බිත්ති සැරසිල්ලක් කියලා කියන්නේ. ඉතින් ඒක ඔයාලට කැමති විදිහකට ඇඳ ගන්නත් පුළුවන්. ගොඩක් පිටපත් කරන්න අවශ්‍යත් නැහැ. පිටපත් නොකරම අඳින්නත් පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් බිත්ති සැරසිල්ලක් වගේ මාතෘකාවකුත් ඔයාලගේ මෝස්තර අඳින ඇයට විභාගෙදි වගේ තෝරගන්න. ඉතින් ඒකට ඔයාලගේ අත හුරු කරගන්න ඕනි මෝස්තර කොටස් ඇඳලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ සම්ප්‍රදායික හැඩ ඒ වගේම ස්වභාවික හැඩ ඔයාලට ඇඳලා පුරුදු වෙලා ඉන්න. ඉතින් මම හිතනවා අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවම හරි දෙයක් ඉගෙන ගනී කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට මම කියලා දෙන දේවල් වැදගත් නම් මේ වීඩියෝ එක තවත් කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක තවත් කාට හරි බලන්න share කරන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක මම ඉදිරියටත් ඔයාලට අලුත් අලුත් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මම මේ මෝස්තරේ ඇඳලා ඉවර වෙන්න ළඟ. ඔයාලට පේනවා ඇති මම ලියවැලක් තමයි පසුබිමට යොදාගත්තේ. හංස රූපේ ඇරුණාම ලියවැලක් තමයි යොදාගත්තේ. ඊට පස්සේ අපිට දැන් මේ රූපය ඇඳලා ඉවරුණාට පස්සේ පිටපත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම සම්පූර්ණයෙන්ම මෝස්තරේ ඇඳගත්තා. ඉතින් මේක මේ පැත්තට පිටපත් කරගන්න ඕන නිසා මම කරන්නේ වෙනද වගේම මේ ජෙල් පෑනෙන් සම්පූර්ණ රූපය ඇඳ ගන්නකොට
කාබන් කඩදාසියක් උඩ තියලා තමයි අඳින්න යන්නේ. ඉතින් එතකොට තමයි ඉක්මනින්ම අපිට මෝස්තරේ අනිත් පැත්තට පිටපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයාලා චිත්‍රාඳින කඩදාසියම පිටපත් කරාට පස්සේ එහා පැත්තෙන් සටහන් වෙලා තියෙන කොටස් වලින් අනිත් පැත්තට පිටපත් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කාලය අරන් මේ වගේ මෝස්තරයක් ගෙදර ඉන්න ගමන් ඇඳලා බලන්න පුළුවන් ඔයාලට මේ ක්‍රමයට ලේසිද. එහෙම නැත්නම් අර විදිහට කොලේ තියලා පිටපත් කරාට පස්සේ අනිත් පැත්තෙන් පේන කොටස් වලින් ඇඳ ගන්න පහසුයිද කියන එක. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ බිත්ති සැරසිල්ලක් අඳින විදිහනේ. ඉතින් ඔයාලට පුළුවන් මේක විභාග ගැන හිතන්නෙම නැතුව ඔයාලගේ ගෙදරට ලස්සනක් එකතු කරන්න ඔයාලගේ මතින් බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඒකට අඹුරු රෙදි හරි කැන්වස් රෙදි හරි එහෙම නැත්නම් කඩදාසියකම ඇඳ ගන්න ටිකක් ලොකුවට අඳින්න රූප ටික ඇඳලා ඔයාලට බිත්තියේ එල්ලන්න පුළුවන් විදිහට හදාගන්න. ඉතින් එතකොට තමයි ඔයාලා චිත්‍ර අඳිනවා කියලා ඔයාලට හැඟීමක් එන්නේ. කියන්නේ ඔයාලට පුළුවන් නව නිර්මාණ කරලා ඔයාලගේම කියලා ඒ නිර්මාණ එකතුවක් හදාගන්න. ඉතින් එතකොට තමයි ඔයාලට චිත්‍ර අඳින්න ආසාවක් ඇති වෙන්නේ. ඉතින් මම දැන් මේක ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ මේ මෝස්තරේ පිටපත් කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේක පිටිපස්සෙනුත් පිටපත් වෙලා තියෙනවා කාබන් එක වැඩිලා. ඉතින් මෙන්න මේ විදිහට පිටපත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ඉක්මනින්ම පිටපත් කරගන්නම්. මේ විදිහට ඔයාලා දන්නවනේ පිටපත් කරන්න ඕනේ විදිහ කොහොමද කියලා. ඉතින් මම කලින් කියලා දීලා තියෙනවානේ. ඉතින් බලන්නකෝ මම ලස්සන්ට මෝස්තරේ ඇඳලා ඉවර කරගත්තා. ඉතින් මම මේ මෝස්තරේ වටේට තවත් පුංචි තීරුවක් ඉතුරු කරනවා. එතකොට මම හිතනවා මගේ මෝස්තරේට තවත් ලස්සනක් එකතු වෙයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ මෝස්තරේ අඳින්න කලින් මේ තීරුව ඉතුරු කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ මෝස්තරේ වටේට ඒ ඉතුරු කරන තීරුවෙත් තව මෝස්තර කොටස් ඇඳගන්න. එතකොට තවත් ලස්සන වෙනවා. ඉතින් තවත් දවසක මම ඒ වගේ වැඩි විස්තර දාලා කොහොමද මේ බිත්ති සැරසිල්ලක් අඳින්නේ කියන එක කියලා දෙන්නම්. ඉතින් මම හිතනවා අද ඔයාලට මගේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඔයාලටත් පුළුවන් මේ වගේ බිත්ති සැරසිල්ලක් සකස් කරලා බලන්න මොන වගේද එන්නේ කියලා. ඉතින් අපි යමු එහෙනම් මේ චිත්‍රය පාට කරගන්නේ කොහොමද කියලා බලන්න.